අඟහරු ග්‍රහය කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ පෘථිවිය හැරුණකොට අපිට වැදගත්ම ග්‍රහලව. මේ මොහොතේ එය ඉතාමත් වියලි සහ සීතල ස්ථානයක්. ඒ වගේම මෑතක් වනතුරු විද්‍යාඥයන් සිතා සිටියේ එය මල ග්‍රහලොවක්. එහෙම නැත්නම් ඩෙඩ් ප්ලැනට් එකක් වශයෙන්. නමුත් අඟහරු ග්‍රහය මේ ආකාරයට මල ග්‍රහලොවක් නොව ක්‍රියාකාරී ස්ථානයක් වශයෙන් විද්‍යාඥයන් මෑතකදී සොයාගෙන තියෙනවා. මෙසේ සොයාගත්තේ අඟහරු ග්‍රහය මතට 2018 නොවැම්බර් මාසයේ ගොඩ බැස්ස මාස් ඉන්සයිට් යානය මගින්. ඔවුන් සොයාගත් ආකාරයට අඟහරු ග්‍රහය මත නිතිපතා විවිධ ප්‍රමාණයේ භූකම්පන සිද්ධ වෙනවා. මෙම සොයා ගැනීම නිසා විද්‍යාඥයන් විසින් අඟහරු ග්‍රහය මල ග්‍රහලොවක් ලෙස නොව භූකම්පන ක්‍රියාකාරී, එහෙම නැත්නම් සයිස්මොලොජිකලි ඇක්ටිව් ග්‍රහලොවක් වශයෙන් නම් කරලා තියෙනවා. මෙහි සිදුවන භූමිකම්පාවල විශාලත්වය පෘථිවියේ සිදුවන භූමිකම්පාවල විශාලත්වයට වඩා ප්‍රමාණයෙන් අඩු වුණත් ඒවාටත් සැලකිය යුතු විශාලත්වයක් තියෙනවා. මේවායේ විශාලත්වයන් බොහෝ දුරට තියෙන රික්ටර් පරිමාණයේ 3 සහ 4 අතර. පෘථිවියේ සිටින අපිට පවා සමහර අවස්ථාවන් වලදී මෙම ප්‍රමාණයේ භූමිකම්පාවක් දැනෙනවා. සාමාන්‍යයෙන් ගොඩනැගිලිවලට හානි සිදුවීමට නම් සිදුවන භූමිකම්පාවේ විශාලත්වය අවම වශයෙන් රික්ටර් පරිමාණයේ ඒකක 5.5කට වඩා වැඩි විය යුතුයි. ඉන්සයිට් යානය අඟහරු මතුපිට ගොඩ බැසූ දින සිට මේ දක්වා ඔවුන් මේ ආකාරයේ භූමිකම්පා 450ක් පමණ නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් සොයාගත් ආකාරයට මෙම භූමිකම්පා සියල්ලම ඇති වෙලා තියෙන්නේ අඟහරුගේ ක්‍රියාකාරීත්වය නිසා. එසේ නොමැතිව භූමිකම්පා ඇතිවීමට තවත් එක් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි අඟහරු හා සිදුවන උල්කාපාත ගැටුම්. නමුත් මෙම කාලය තුල එවැනි සැලකිය යුතු ප්‍රමාණයේ උල්කාපාත ගැටුම් කිසිවක් අඟහරු පෘෂ්ඨය මත සිදු නොවූ නිසා විද්‍යාඥයන් උපකල්පනය කරන පරිදි ඔවුන් නිරීක්ෂණය කළ මෙම භූමිකම්පා සියල්ලම සිදුවලා තියෙන්නේ අඟහරු තුලින්. දැන් අපි ඉන්සයිට් යානය මගින් අඟහරු මතුපිට භූමිකම්පා ඇතිවනවා කියලා සොයාගත් එක ගැන කතා කළා. ඊළඟට බලමු මේ ආකාරයට භූමිකම්පා ඇති වෙන්නේ කොහොමද කියලා. අඟහරු මතුපිට භූමිකම්පා ඇති වෙන්නේ පෘථිවිය මතුපිට භූමිකම්පා ඇති වෙන ආකාරයට නොවේ. පෘථිවිය මතුපිට භූමිකම්පා ඇතිවන්නේ එය භූවිද්‍යාත්මකව සක්‍රීය, එහෙම නැත්නම් ජියොලොජිකලි ඇක්ටිව් කියන තත්ත්වයේ තියෙන නිසා. මෙම අවස්ථාවේදී පෘථිවිය අභ්‍යන්තරයේ ද්‍රව තත්ත්වයේ තියෙන හරයක් තියෙනවා. ඒ වගේම පෘථිවියේ භූවිද්‍යා ක්‍රියාකාරීත්වය නිසා එහි පෘෂ්ඨය එක් ඝන තැටියක් වශයෙන් නොවේ තියෙන්නේ. එය විවිධ කොටස් වලට කැඩී ගොස් එහෙම නැත්නම් ෆ්‍රැක්චර් වෙලායි තියෙන්නේ. මේ ආකාරයට කැඩී ගිය කොටස් තමයි අපි මහද්වීප තැටි කියලා කියන්නේ. ඕනෑම අවස්ථාවක මේවා විවිධ දිශාවන් වලට ගමන් කරමින් පවතිනවා. මේ ආකාරයට මහද්වීප තැටි ගමන් කිරීම නිසා සමහර අවස්ථාවන් වලදී ඒවා පීඩනයකට භාජනය වෙනවා. උදාහරණයක් වශයෙන් මේ ආකාරයට ඉන්දියාව සහ ලංකාව අඩංගු මහද්වීප තැටිය ආසියානු මහද්වීපික තැටිය හා තෙරපීමෙන් තමයි හිමාල කඳු පන්තිය සෑදිලා තියෙන්නේ. මෙලෙස තෙරපෙන අවස්ථාවන්හිදී සමහර වෙලාවට එක් මහද්වීපික තැටියක් තවත් මහද්වීපික තැටියක් මතින් ගමන් කිරීමට පුළුවන්. මෙවිට තමයි පෘථිවිය මතුපිට භූමිකම්පා සිදුවන්නේ. නමුත් අඟහරුගේ පෘෂ්ඨය මතුපිට මේ ආකාරයේ ගමන් කරන මහද්වීප තැටි නැහැ. ඒක නිසා අඟහරු මතුපිට අප භූමිකම්පා නිරීක්ෂණය කළත් ඒවා ඇතිවන්නේ කෙසේද? මෙම අභිරහසට හේතුව ලෙස විද්‍යාඥයන් පවසන්නේ අඟහරු බිහිවීමේ සිට මේ දක්වා තවමත් සිදුවන එහි අභ්‍යන්තරය සිසිල් වීම. මේ ආකාරයට අඟහරුගේ අභ්‍යන්තරය සිසිල් වන විට එය සංකෝචනය වෙනවා. අභ්‍යන්තරය සංකෝචනය වෙද්දී පිටත පෘෂ්ඨයටත් ඒ ආකාරයටම සංකෝචනය විය නොහැකි නිසා මෙම පිටත පෘෂ්ඨයේ පැලුම් ඇති වෙනවා. මේ ආකාරයට පැලුම් ඇති වෙද්දී තමයි අඟහරු මතුපිට භූමිකම්පා ඇතිවන්නේ. නමුත් මෙම පැලුම් වල විශාලත්වය අඩු නිසා තමයි අඟහරු මතුපිට සිදුවන භූමිකම්පාවල විශාලත්වය පෘථිවියේ සිදුවන භූමිකම්පාවලට වඩා විශාලත්වයෙන් අඩු වන්නේ. විශ්වය ගැන මේ වගේ නවතම කරුණු දැනගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.